එතුමා මතුවී ආවේ අප අතරින්මය. අප වෙනිම අපේ කෙනෙක්. අප අතරින්ම මතුවී අවුත් අපටම ආලෝකය දෙන මහ පහන් තැඹක් වී ඇත. අපට සෙවන දෙන මහ ගසක් වී ඇත. අද රටම පිළිගන්නා දේශපාලන නායකයෙක් වූද කිසිවිට අපව අමතක නොකළ සොඳුරු මිනිසාමය. නිමල් ලංසා මැතිතුමා පිටක අපට නායකයෙකි. ඒ අපේ පොදු ගැටලුවලදී එතුමා අපේ පැත්තේ සිට අපට නායකත්වය දෙන නිසායි. තවත් විටක නිමල් ලංසා මැතිතුමා අපට මිතුරෙකි, සොහොයුරෙකි, ලේ නෑයෙකි. එනිසා කිසි විටක අපගේ දුකකදී නිමල් ලංසා මැතිතුමා අපට පිටුපා නැත. විපතේදී අත් නොහැර යන සෙවණැල්ලක්සේ එතුමා අප ළඟ රැඳී සිටියේය. කියන්නට වෙන කෙනෙක් නොමැතිව අසරණ වූ විටක අප දිවයන්නේ නිමල් ලංසා මැතිතුමා ළඟටය. එතුමා හැම විටම අපේ සැබෑ ඌමනාවකදී පිහිටක් වූවා මිස නැහැයි බැහැයි කියා නැත. හැම සෙනසුරාදා දිනකදීම එතුමාගේ කාර්යාලයට දින 1000ක් දෙන රැස්වන්නේ එතුමා අපට ඉටු දෙවියෙක් වන නිසායි. අතේ මුදල් නැතිනම් එතුමා සමහර සෙනසුරාදා දිනවල කාර්යාලයට එන්නේ නැතිලු. සෙනසුරාදා දැන් මම සල්ලි නැත්තා කාර්යාලයට ගිහින්. මොකද මම විශේෂයෙන් එක තත්ත්වකින් කල්පනා කරනවා කාර්යාලයට ගියාම මේන රස ටික විසඳන්නේ කොහොමද? අනිත් පැත්තෙන් මම කල්පනා කරනවා කාර්යාලයට ගියේ නැතුණාම මේ අසනීප ලෙඩු වෙනවා. කැන්සල් කියන ලෙඩු නේද? අපේ දරුවන්ට පාසලට යන්නට උවමනා පතපොත, සපත්තු මේස් ටික ආදී හැම දෙයක්ම එතුමා නොපැකිලව පරිත්‍යාග කර ඇත. මේ 2014 අවුරුද්දේ ජනවාරි පළවෙනිදාත් අපේ දරුවන්ට අලුත් අවුරුද්දට උවමනා සියලු පාසල් උපකරණ කිසිදු අඩුවක් නොකරම ලබා දුන්නේය. දැනගන්නට ඇති සැටියෙන් එදා පමණක් රුපියල් ලක්ෂ 13ක පමණ පාසල් උපකරණ දරුවන් අතර බෙදා දී තිබේ. අපේ දරුවන්ගේ ලෙඩ දුකේදීත් එතුමා පිහිටටම සිටියේය. මුහුදු රස්සාව කරන අපට එතුමා තරම් පිහිටට ආ කෙනෙක් ගැන මතක් කරගන්නට පවා නොහැකි. මුහුදු යන්නට උවමනා කරන බෝට්ටු, බෝට්ටු එන්ජින්, දැල් ආම්පන්න කොයිතරම් නම් ප්‍රමාණයක් එතුමා අපට ලබා දී තිබේද? 2014 අවුරුද්ද ආරම්භ වුණු දවසේදීත් රුපියල් දසලක්ෂ ගණනක ආම්පන්න අපිට බෙදා දුන්නේය. පසුගිය කාල සීමාව පුරා නිමල් ලංසා මැතිතුමා ධීවර කර්මාන්තයේ යෙදෙන අපට කළ මෙහෙවර වචනින් විස්තර කිරීම පවා කළ නොහැකි තරම්ය. 2013 අවුරුද්දේ පමණක් රුපියල් ලක්ෂ 700ක දීවර ආම්පන්න නිමල් ලංසා පදනම මගින් බෙදා දී තිබේ. දීවර කර්මාන්තය කියා කියන්නේ මුහුදු යෑම පමණක් නොවේ. ඒ බව හොඳින් දන්නා නිමල් ලංසා මැතිතුමා මේ ගමුවට අලුතින් මාළු වෙළඳ පොලක් තනා දෙන්නට කටයුතු කළේය. ඊට පෙර මහ බැසි දිනවලදී මාළු වෙළඳ පොල අපායකි. එහෙත් දැන් බොහොම පිළිවෙලකට වෙළඳාම් කළ හැකි ලෙස අංග සම්පූර්ණ මාළු වෙළඳ පොලක් ලැබී ඇත. කරවල වේලීම සඳහා පිරිසිදු පිළිවෙල සහිත ස්ථානයක් නිමල් ලංසා මැතිතුමා ලබා දී ඇත. අපට උවමනා මොනවාදැයි කියා එතුමාට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එතුමා ඒවා හොඳින්ම හඳුනාගෙන ඇත. මීගමුව දිවර වරාය සංවර්ධනය වන්නේද ඒ අනුවයි. එපමණක් නොවේ, දික්කෝවිට දීවර වරාය, පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණිය වැනි දැවැන්ත ව්‍යාපෘති පිටුපසද නිමල් ලංසා මැතිතුමා සිටි. නිමල් ලංසා මැතිතුමාගේ මෙහෙවර මීගමුවට පමණක් සීමාවන්නක් නොවේ. මුළු සියනෑවටම, බස්නාහිරටම ව්‍යාප්ත වූකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ බස්නාහිර පළාතේම මාර්ග පද්ධතිය සංවර්ධනය වූයේ
නිමල්ලන් සමිතතුමාගේ කාර්යශූරත්වයේ ප්‍රතිඵල නිසායි. මොහොතක් මතක් කර බලන්න මීට පෙර අප ආගියේ මංමාවත්වල හැටි. මහා පාරවල් මැද අලි නාවන වලවල් තිබුණා. වැසිදාට මහා මාර්ග ජල මාර්ග බවට හැරින. හදිසියකට ඉක්මන් ගමනක් යාම බොරුය. එහෙත් දැන් කාපට්‍ය දූ පුළුල් මාර්ග පද්ධතියක් අපේ ගමට පවා ලැබී ඇත. අපේ නිවස ළඟටම කොන්ක්‍රීට් පාරක් වැටී ඇත. මේ වාසිය අපටයි අපේ දරුවන්ටයි. නිමල්ලන් සමිතතුමා ගරු බැසිල් රාජපක්ෂ දිස්ත්‍රික් නායකතුමාගේ ආශිර්වාදයේ මත කළ මහා මෙහෙවරින් බිඳකි දැන් අප මේ පහසුවෙන් එහා මෙහා යන මාර්ග පද්ධතිය. නිමල්ලන් සමිතතුමාට සියුම් විචාරශීලී ඇසක් තිබේ. හුදෙකලා ගමක ඇති අවශ්‍යතාවක් පවා එනිසා එතුමා හොඳින් දකි. මූණමලේ පාලම වැනි එබඳු අවශ්‍යතා රැසක් සම්පූර්ණ කොට අපේ ජීවන සටනට ශක්තියක් වන්නට නිමල් ලන්සා මැතිතුමා අප පසුපසින් සිටියේය. එතුමාගේ ක්‍රියාශීලී භාවය හා නිර්මාණශීලී භාවය නිසාම අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත ජාතික සංවර්ධන ක්‍රියාදාමයන් වලදීද නිමල් ලන්සා මැතිතුමාට බොහෝ වගකීම් පැවරුණා. බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යවරයා වශයෙන් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ක්‍රියාත්මක කළ නිර්මාණශීලී වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල දැන් අපට ලැබෙමින් පවතී. දැන් මුළු සියනෑවම සංචාරක පුරවරයකි. එයින් අපට අලුතින් ආදායම් මාර්ග නිර්මාණය වී තිබේ. එදා කටුනායකින් වැසගත් සංචාරකයින් සැතපුම් සිය ගණනක් දුර ගෙවා හික්කඩුවට ගියේ මීගමු වෙරළ දෙසවත් නොබලයි. එසේ වූයේ ඇයිදයි විමසිල්ලෙන් බැලූ නිමල් ලන්සා නම් වූ තුන්කල් දකින මිනිසා වහා ක්‍රියාත්මක වූයේ. ඒ අනුව බැස්සෙන් යටවන නගරයට අලුත් කාණු පද්ධතියක් ලහි ලහියේ ඉදි කෙරිණි. සියලු පහසුකම් සපිරි වෙරළ උද්‍යානයක් නිර්මාණය විය. එදා සුපිරි නගරයේදී අපේ දරුවන් කූල්ලමින් බලා සිටි සුපිරි ළමා උද්‍යානයක් අපේ දරුවන්ටද ලැබිණි. මීගමු වෙරළ තීරයේ මනස්කාන්ත බව වැඩිවත්ම වෙනදා එදෙස ඇසක්වත් හැර නොබැලූ සංචාරකයින් රංචු පිටුන් මීගමුට ඇදීෙන්නේ අපේ අතමිටද සරු කරමින්. හැමිල්ටන් ඇල ප්‍රතිසංස්කරණය කර මේ අපේ රටදැයි කියා සිතා ගැනීමට තරම් නොහැකි වන ලෙස ඉතා දර්ශනීය ආකාරයෙන් නිම කරන්නට නිමල් ලන්සා මැතිතුමා පීවර ගත්තේය. නිමල් ලන්සා මැතිතුමා බිහි වූයේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේම වාසනාවටයි. එතුමා මීගමුව පුරවරේ දියුණු කළ සැටි මඳක් මතක් කරගන්න. මීගමුව බස් නැවතුම්පල අති නවීන පහසුකම් සහිතව ගොඩනැගින්නේ මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක් එක් කරමිනි. මීගමුවේ වැනි නවීන බස් නැවතුම් පොලක් මේ ලංකාවේ තියා දකුණු ආසියාවේත් නැත. බොහෝ දිනාට නොපෙනෙන පොදු අවශ්‍යතා පවා හඳුනා ගන්නට නිමල් ලන්සා මැතිතුමාට හැම විටම හැකිවන්නේ එතුමා අනාගත මිනිසෙක් වන නිසායි. දියුණුවන පුරවරයකට ඉතා දියුණු ගිනිනිවීම් ඒකකයක් එක්වන්නේ එතුමා නිසායි. ගුවන් තොටුපළක්, ආයෝජන ප්‍රවර්ධන කලාපයක්, සංචාරක පුරවරයක් පිහිටි නමුත් එහෙවු ගිනිනිවන ඒකකයක් වමනා යයි නිමල් ලන්සා මැතිතුමාට සිතනතෙක් ඊට පෙර කිසිවෙකුටත් එවන් දෙයක් නොසිතුනාක් මෙනි. නිමල් ලන්සා මැතිතුමා මේ ගොඩනැගෙන ආශ්චර්යවත් දේශයට සැබෑ නියමුවකි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ආර්ථික සංවර්ධන මාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාත් නිමල් ලන්සා මැතිතුමාට සලකන්නේ තම පවුලේ කෙනෙක්ට තරම් වූ සමීප සහ ලිංගතු බවකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. නිමල් ලන්සා මැතිතුමා හරියට වැඩක් කරන ක්‍රියාශීලී තරුණ නායකයෙක් වන නිසායි. ඔබ දන්නවාද නිමල් ලන්සා මැතිතුමා බොහෝ විට තමන්ගේ රාජකාරි ආරම්භ කරන්නේ පාන්දර 4ටයි. එතුමා එතරම්ම ක්‍රියාශීලී ලෙස අප වෙනුවෙන් එනම් ජනතාව වෙනුවෙන් සේවයට කැප වී සිටී. සුනාමිය ගිලගත් අපේ නිවාස අලුතින් තනා දුන්නේ එතුමායි. අපේ දරුවන්ගේ පාසල් ගොඩනගා අවශ්‍ය පහසුකම් එකින් එක සපයා දුන්නේ එතුමායි.
ක්‍රීඩාවට කවදත් අපංකම් දක්වන මේ සියනෑවේ ක්‍රීඩා පහසුකම් දියුණු කරන්නට නිවන් ලංසා මැතිතුමා හැම විටම මුල් තැනගත්තේය. නිරෝගීකම හැම සැපතකටම වඩා උසස් බව දන්වා එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා ශරීර සුවතා මන්ත්‍රී රුත්නාදීමේ කටයුත්තට රූගාමී. හැම දිනකම උදේ සවස මේ සුවතා මන්ත්‍රීරුවලට පැමිණ කායික සහ මානසික නිරෝගී සුව ලැබන දිනෝ දහසක් දිනා නිමල් ලන්සා මෙතුමාගේ නාමය සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්. පාරිසරික සුන්දරත්වය වෙනුවෙන් නූතන උපයාමාර්ග සොයාගිය නිමල් ලන්සා මෙතුමා සනීප ආරක්ෂාවට මහත් ගැටලුවක් වූ කුණුකසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නේ. අපේ ජීවිත දියුණු කිරීමට අවශ්‍ය අපි නොදුටු බොහෝ දේ අප වෙනුවෙන් තනා දීමට නිමල් ලන්සා මෙතුමා මුල් වූයේය. කාන්තා පරපුර සවිබල ගන්වමින් නිමල් ලන්සා මෙතුමා පිහිට වූ කාන්තා සමිතිවල මේ වන විට සමාජිකවන් දස දහසකට වඩා සිටිති. ඒ අපේ අම්මලාය, අපේ බිරින්දෑවරිය, අපේ සහෝදරියන්ය, අපේ දුවනියන්ය. ඔවුන්ට ස්වයං රැකියා සඳහා ණය සහ උපකරණ ලබා දෙමින් අලුත් ලෝකයක් නිර්මාණය කිරීමට නිමල් ලන්සා මෙතුමා මුල් විය. ළමා සහ මාතෘ සෞඛ්‍ය සංවර්ධනයේ සඳහාත් මුල් ළමාවිය සංවර්ධනයේ සඳහාත් නිමල් ලන්සා මෙතුමා ඉටු කළ කාර්යභාරය අපේ අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන්මය. බොහෝ දිනාට අපව සිහිපත් වන්නේ ඡන්දයක් ළඟදී පමණි. ඒත් නිමල් ලන්සා මෙතුමා ඊට සහමුලින්ම වෙනස්ය. අවුරුද්දේ දවස් 365 පුරාම පැය 24ම එතුමා අප සමගයි. එතුමාට ආගම් බෙහෙදයක් නැත. ජාති බෙහෙදයක් නැත. කුලමල වාද නැත. දුප්පත් පොහොසත් බෙදයක් හඳුනන්නේම නැත. වෙනිකක් තබා පක්ෂ බෙදයක්ද නැත. අප කවුරුන්වත් පීඩක් ලබා ගන්නට නිමල් ලන්සා මෙතුමා ළඟට ගිය විට එතුමා අපට පිටවනවා මිස ආගම ජාතිය කුමක්ද ඡන්දය දුන්නේ කාටද කියා කිසි විටක නොසොයයි නොබලයි. කල හැකි උපකාරය පමණක් කර නිහඬ වෙයි. අප ඡන්දය දුන්නාද නොදුන්නාදයි කියා වෙන් නොකොට මේ වැඩක් කළ හැකි මිනිසා අප වෙනුවෙන් කැප වූයේය. එය එදත් එසේය. අදත් එසේය. හෙටත් එසේම වනු නිසැකය. පසුගිය කාලය පුරා නිමල් ලන්සා මැතිතුමා නාගරික මන්ත්‍රීවරයෙක්, නගරාධිපතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් වශයෙන් තමන්ට බාර දුන් වගකීම ඉතා ඉහලින් ඉටු කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් වශයෙන් අප හැම විටම ඉතා බුද්ධිමත්ව අපේ ඡන්දය පාවිච්චි කර ඇත. දශක තුනක අඳුරු යුද්ධයෙන් නිමා කරන්නට අතිගරු ජනාධිපතිතුමාට අපි අපේ කතරේන් ජනවරමක් දුන්නෙමු. ඒ ගැන දැන් අපට ඇත්තේ ආඩම්බරයකි. මෙවරත් එළඹෙන මාර්තු 29 වනදාත් අපි ඒ ලෙසම බුද්ධිමත්ව අපේ ඡන්දය බුලත් කොලේ ඉදිරියෙන් සලකුණු කරන්නෙමු. ඉන්පසුව අපි අතරින් මතු වූ අපේ නායකයාට, දුක සැප ළඟ අප අත් නොහරින අපේ සහෝදරයාට, මුළු මහත් සිය නෑවටම නායක වූ වැඩ කළ හැකි වැඩ කළ මිනිසාට, නායකත්වයේ ආශිර්වාදය ලද තරුණ දේශපාලනඥයාට, අංක 16ට නිමල් ලන්සා මෙතුමාට අපේ මනාපය පළ කරමු. ඔව්, අංක 16ට අපේ මනාපය ලබා දෙමු. ඒ මේ මොහොතේ අපේ වගකීමයි.